ප්‍රකාශයක් දෙනවා එල්ටීටී සංවිධානය එම පරිපාලන ප්‍රදේශය තුළ තිබුණා නම් හොඳයි, නැවත එල්ටීටී පාලනයක් අවශ්‍යයි කියලා කාරණා සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් දීලා තිබුණා අංක එක. එතකොට ඒ ප්‍රකාශ දෙන මොහොතේ TNA දේශපාලන පක්ෂයේ සාමාජික අත්පොල සඳුන්න සහ ප්‍රීතිවසන ගුවා. ඉතින් අපි මේ කාරණා දිහා බුද්ධිමත් වශයෙන් බලන්න ඕන. දැන් හමුදා සෙබළු පැහැදිලිවම යුද අපරාධ කරා කියලා ලෝකයේ අධිකරණයක් තුළ අපිට දඬුවම් දෙන්න ඕන කියලා යම් ගැටුවක් ඉදිරිපත් කරලා තියෙන මොහොතක මෙවැනි දෙයක් සිදුවීම කොයිතරම් හාස්‍යයට කරුණක්. මෙතෙන්දී පැහැදිලි වෙනවා TNA සංවිධානය සහ ඒ සියලු කටුක කාරණා වලට වැදිහත් වෙච්ච සියලුම දරුවන් LDD සංවිධානයේ මිනිසුන් බව. එමෙන්ම මෙම ප්‍රකාශයේ පිටුපස තියෙන්නේ මොකක්ද, සැඟවිලා තියෙන මොකක්ද කියන කාරණා අපි බලමු. එක පළමු කාරණාව තමයි මේක කියන අගමැතිවරයා විසින් හසුරුවන හස්තයක්ද. මොකද සිංහල දැඩි අවශ්‍යතාවයක් තියෙනවා රටේ යුද්ධයක් අවුලවන්න. රටේ යුද්ධයක් අවුලවන්න මොකද පෞගේ දවස්වල නීති ආසාමය අමාත්‍යාංශය ඔහු අතේ තියෙද්දිම මුස්ලිම් දරුවන් සිංහල දරුවන් අතර කලකෝලයක් ඇති වෙන්න ඉඩහසර ඉබේ පාදලා දුන්නා. ඉතින් ඒ වගේ මේ මෙහත් එවැනිම අවස්ථාවක් තමයි මම දකින්නේ. නිසා දෙවෙනි කාරණාව තමයි මේක තවත් වූ දේශපාලන බලලෝභීන් විසින් යුද්ධයක භීතිය ඇති කිරීම පිණිසගත් ක්‍රියාමාර්ගයක්. හෝ තුන්වෙනි කාරණාව මෙය LDD සංවිධානයේ විසින් නැවත හිසෝසුවා ඝාතනය කරයි යයි බියට LDD සංවිධානය හොඳයි කිව්වාද? එහෙම නැත්නම් ඇත්තරම සමස්ත යාපන වාසී ත්‍රවිඩ දරුවන් LDD සමාජිකයන්ද? අපි බලනවා මේ කරුණු හතරෙන් කොහොමද සත්‍ය. මම දකිනවා මේ කරුණු හතරම සත්‍යතාවයක් තියෙනවා. එතකොට අපිට පැහැදිලිවම හිතන්න පුළුවන් ප්‍රබලම කාරණා තමයි මේ රටේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් සමග සම්බන්ධ වෙලා TN එක ගත්ත තීන්දුව තියෙනවා. සහ එක්සත් ජාතික පක්ෂ හැම වෙලේම යුද්ධයට ක්‍රියාත්මක වුණු ස්වභාවය සහ ඒ යුද්ධයේ පිළිබඳ ඉදිරිපත් කරන මත සියල්ලම ගවේෂණය කරලා බලපුවම බොහොම ලස්සන පැහැදිලි වෙනවා. LTD සංවිධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින්නේ සමාන සහ ඍජු සම්බන්ධතාවය. එතකොට අපිට පැහැදිලිවම කියන්න වෙනවාලාට සහ TNA පක්ෂයේ ඉන්න ප්‍රධානීන් අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර හස්තයක් විසින් අසුරවන අහිංසක ද්‍රවිඩයන්, අහිංසක සිංහලයන් කා කොටා ගැනීමට පත් කරන කණ්ඩායමක් කියන කාරණා. මේකින් අපි අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. දෙවෙනි කාරණා තමයි ඇත්තරම ඇය කිව් කාරණාව තුළ යථාර්ථ අනිත් පැත්තට මම ආපහු ගේන්න ඕනේ. ඇය ප්‍රකාශ කර සිරුවෙ තනක් තිබුණා මේ යාපන ප්‍රදේශයේ ඇත්තරම මේ අද මේ අපරාධ වැඩි වෙලා තියෙන කාරණා. අපරාධ LDD සංවිධානය තිබුණු කාලේ තිබුණේ නැහැ කියලා. ඇය යාපනයේ පැත්තේ පමණක් නෙමෙයි මේ පරිපාලන ශේෂය, මේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ විවෘති ගෝලීයාර්ථිකය පවතින මේ උතුරේ නෙමෙයි දකුණේ, සමස්ත දකුණේම ප්‍රදේශයේම ත්‍රස්තවාදී රජයන්. මේ ත්‍රස්තවාදී හසුරුවන්නේ දේශපාලඥයෝ 225ක් විසින්. මෙන්න මේකයි අපි තේරුම් ගත්තොත්. ඒ නිසා ඇය කියනවා නම් ඇයට සහ ඇයගේ ප්‍රදේශයට යම් අසාධාරණයක් සිදුවෙලා තියෙනවා කියලා. අන්න ඊට වඩා අසාධාරණයක් ද්‍රවිඩ දරුවනේ, සිංහල දරුවනේ, මුස්ලිම් දරුවනේ මේ සිංහල රටේ සිංහලන්ට සිදුවෙලා තියෙනවා. අන්න ඒක තමයි අපි බුද්ධිමත් වශයෙන් දකින්නේ. එතකොට පැහැදිලි වෙනවා මේ අසාධාරණකම් සම්බන්ධයෙන් අපිට කතා කරන්න බෑ. දැන් අපේ රටේ භික්ෂුන් වහන්සේ නමක් කතා කරොත් ඒක භික්ෂු විනය ගැන හිතන්නේ, සංඝ රත්නය ගැන හිතන්නේ, පොදු ජන නීතිර අනුව දඩුවම් කරනවා. හැබැයි ඇය කරපු ප්‍රකාශයට අනුව ඇය අනිවාර්යෙන් මේ වෙද්දී එක්ක ඇයගේ ප්‍රජාතිය අහෝසි කළ යුතුයි, පාර්ලිමේන්තු ධූරය අහෝසි කළ යුතුයි, ඇමතිකම අහෝසි කළ යුතුයි, හෝ මරදන්නේ දිය යුතුයි. එතකොට මෙතනදී පැහැදිලි වෙන එම කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ රජය විසින්. හැබැයි ඇය අමාත්‍යාංශයෙන් ඉල්ලා අසුනා. එතනදී පැහැදිලි වෙනවා මේ සියල්ල සිදු කරන්නේ රට බෙදීම පිණිස යන මාවතේ
පළමු පස් පිඩල තම මේ කපන්න. නිසා අපි බොහොම බුද්ධිමත් ඇස මේක දැන් බලන්න ඕන. එතෙන්දි බුද්ධිමත් වෙන්න ඕන ඇත්තටම සිංහල බෞද්ධයා සහ ද්‍රවිඩ දරුවෝ සහ මුස්ලිම් දරුවෝ. ඒ කියන්නේ අසරණ අහිංසක මේ අපි වගේ ජන කොට්ටාස සාමාන්‍ය ජනතාව. මොකද අපි මම පැහැදිලිවම හැමදාම කියන ප්‍රකාශය තමයි මේ රටේ ඉන්න දේශපාලඥයෝ සහ ඇතම් ධනවාදී කණ්ඩායම් හසුරුවන්නේ ලංකාවෙන් නෙමෙයි. මොකද LTT එක හසුරුවේ ලංකාවෙන් නෙමෙයි අත්තරම ඉන්දියාවේ. ඒක අපි හැමෝම දන්නවා. උන්ට අවශ්‍යයි මේ රට කඩන්න. ඒ හැම දෙයකට ආයුධ දුන්නේ ඇමරිකාවයි. ඇමරිකාවට අවශ්‍යයි මේ රට බෙදන්න. මොකද ඇමරිකාවේ ප්‍රධානම අපනයන ආන්නේ ආයුධ. හැම ප්‍රකාශයක් පිටුපසම සිදුවෙන දේ මොකක්ද කියන පිළිබඳව යථාර්ථයෙන් බලලා අපි කටයුතු කරන කලේදී මම මේට වඩා දෙයක් ඒ පිළිබඳ කියන්න. නමුත් අය ප්‍රභාකරන ඔහු ප්‍රභාකරන් ඔවුන්ගේ නායකයා විතර පිළිගන්නවා නම් සිංහල එක් වශයෙන් මට සිදුවෙනවා දුටුගමන කුමාරාපේ නායකයා කියලා කියන්න. එහෙම නැත්නම් ඉගිරි කුමාරාපේ නායකයා කියලා කියන්න. එහෙම කිව්වයි කියලා මට අධිකරණයේ විසින් මට නඩු පවරන්න බෑ. මෙරට නැවත සිවිල් අරගලයක් ඇතිවෙන්න ඉඩ දෙන්න එපා. මම හිතන්නේ මේක ත්‍රස්තවාදී ආණ්ඩුවක්. ඒ නිසා තමයි ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක නොවෙන්නේ. මොකද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නම් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කරන මේ ප්‍රකාශය පිළිබඳ දැඩි තීන්දුවක් ගත යුතු රජයක් වශයෙන්. මොකද රටක් බෙදීමට වෙනම රාජ්‍යයක් තනීමට කිසිදු ප්‍රකාශයක් නොකළ යුතුයි කියලා මේ රාජ්‍ය ව්‍යවස්ථාව තුළ අන්තර්ගත වන ප්‍රධානම කරුණ. එම කරුණ උල්ලංඝනය කරමින් තමයි මේ කාරණාව ඇත්තම අය ප්‍රකාශ කරන්නේ. අපි මේ පිළිබඳ බුද්ධිමත්ව තවත් හිතන්න ඕන. නමුත් මම කියනවා ප්‍රභාකරන්ටත් වඩා දැඩි පාලන ක්‍රමයක්, අවිහිංසාවාදී පාලන ක්‍රමයක්, නීතිගරුක පාලන ක්‍රමයක්, ධර්ම විනයට අනුව සමස්ත මිනිස් වර්ගයාගෙන සමසිතින් සිටින ආණ්ඩු ක්‍රමයක්, දේශයට, ජාතියට, ආගමට සහ ආගමික සහජීවනයට කිසිදු පළුද්දක් නොවන නායකත්වයක් යටතේ පවතින දේශපාලන ව්‍යුහයක්, රටේ පවතින ස්වභාවික ව්‍යසන ඇති නොවන වූ තාක්ෂණයක් සමග ගැලපෙන ආර්ථික ව්‍යුහයක්, ජාතික සහ ජාත්‍යන්තරට ගැලපෙන ආකාර නිසියාකාරයෙන් ගැලපෙන අධ්‍යාපන ව්‍යුහයක්, ඒකම මුලින්ම ඇසකින් දකින්නට පුළුවන් නායකත්වයක් යටතේ බිහිවෙන නවම දේශපාලන ක්‍රමවේදයක් මෙරට අවශ්‍යයි. ඒක ඍජු තීන්දුව తీරන කන්ද කොන්න පණ ඇති නායකයෙකුගෙන් සිදුවිය යුතුයි. දූරදර්ශී නායකයෙක් විය යුතුයි. එය තවත් කෙටියෙන් කියනවා තිරසාර සංවර්ධිත රටක් උදෙසා ජාතික ප්‍රතිපත්තියක් යටතේ රටක් නිර්මාණය වෙන පර දේශපාලඥයෝ 225ක් නෙමෙයි එකෙක්වත් නැති සැබෑ සිංහල ජන රජයක්, සැබෑ බෞද්ධ ජන රජයක් අපි බිහි කළ යුතුයි. ඒතර අමාත්‍යාංශය එකෙක්වත් නැහැ. මොකද මේ රට පාලනය කරන අමතිලා අවශ්‍ය නැහැ. ඒ නිසා අමාත්‍යාංශයේ උපදේශකවරු අවශ්‍යත් නැහැ, ලේකම්වරු අවශ්‍යත් නැහැ. මොකද මේ රට ඉන්නවා ආචාර්යවරු, මහාචාර්යවරු, තර සුද්ධක අධ්‍යාපනයම බිහිවෙච්ච ආචාර්යවරු මහාචාර්යවරු පිරිසක් ඉන්නවා. අපිට ඔවුන් ගන්න පුළුවන් තමන්ගේ ශ්‍රේෂ්ඨ අභිවෘද්ධිය උදෙසා ඔවුන්ගේ දැනුම, බුද්ධිය, ක්‍රියාකලාප සියල්ල රටේ සංවර්ධනය යොදා ගන්න පුළුවන්. ඒ නිසා අන්න එවැනි වූ ජාතික ව්‍යූහයකින් මේ රට හදන්න ඕනේ. මම පළමුව පැහැදිලිව කිව්වා ජන රජයක් මේ කළ යුතුයි, ජනතාවගෙන් බිහිවන රජයක් මේ කළ යුතුයි. අන්න එදාට මේ රට ඔයවැනි ප්‍රකාශ වෙන්නේ නැහැ. එදාට උතුරේ දකුණේ යුද්ධ ගිනි නැහැ, උතුරේ දකුණේ නැගෙනහිරත් යුද්ධ ගිනි නැහැ, මුස්ලිම් සිංහල එක අතර ගැටුමක් නැහැ, ජාත්‍යන්තර අපිට කලබලයක් නැහැ, කරදරයක් නැහැ. සහ මේ රට සශ්‍රීක රටක්, ධනවාදී රටක් බව ඉබේ පත් වෙනවා. ඒ වගේම පැහැදිලිව මතක තියාගන්න ඕනේ ආර්ථික සංවර්ධනය 100% කියලා ණයබරින් නිදහස් රටක් උදෙසා යා යුතු මගක් තියෙනවා, යා යුතු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සිංහල බෞද්ධ රාජ්‍ය, ඒ තමයි එදා බතගුලතින් ස්වයංපෝෂිත අපේ රට. ඒ නූතනයට ගැලපෙන ආකාරයට නවමු දේශපාලන ව්‍යුහයෙන් ආධුනික සදාචාරය මත පදනම් වෙන රටක් අපි අනිවාර්යෙන් බිහි කළ යුතුයි. මේ පැහැදිලි වෙන්නේ ඇයගේ ප්‍රකාශය නෙමෙයි, අපිත් ඔය ප්‍රකාශම තමයි කරන්නේ අපි හිටියනම්. හරි, මොකද රටේ සමස්තය බිඳ වැටිලා.
උතුර බිඳවැට ලනමේ නැගෙනෙර බිඳවැට ලනමේ දකුණ ඊට වඩා බිඳවැට දකුණ අපරාද වැඩි. නමුත් දකුණට නායකත්ව දෙන්න මිනිස්සු නැහැ. දකුණට නායකත්ව දෙන්න එක ප්‍රකාශයක් කරන්න මිනිස්සෙක් නැහැ. සිංහලේ කතා කරොත් ඇය ඔහු ඉරේද. නමුත් ඔවුන්නේ ප්‍රකාශ ඒ ප්‍රදේශවල කරනවා. ඒ නිසා මේක පැහැදිලිම ඒකීය නොවුණු එක්සත් නොවුණු එක්සේසත් නොවුණු රටක දැන් අපි ජීවත් වෙන්නේ. එවැනි රටක අපි මීට වඩා ගොඩක් දේවල් අනාගතයේ බලාපොරොත්තු විය යුතුයි. ඒ නිසා මම හැමෝටම කියනවා අපි හැමෝම ඉපදෙන මරණ මිනිස්සු මරලා කොහෙද යන්නේ කියලා දන්නේ නැති මිනිස්සු සදාතනික දිනු ජාතියක් කිසිම ලොවේ කොතනකවත් නැහැ. සදාතනික දිනු දේශයකුත් මේ ලොකේ කොහෙවත් නැහැ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ මිනිස් වර්ගයාගේ සුබසිත උදෙසා පවතින උතුම් වූ ධර්මතාවය රැකෙන ඒ මිනිස් වර්ගයාට සැබෑ නායකත්වයක් දෙන්න පුළුවන් සැබෑ සිංහල බෞද්ධ ජනරාජයක අවශ්‍යතාවයයි මේ මතුවලා තියෙන්නේ කියන එකයි එම ප්‍රකාශයේ යටින් මතුවලා තියෙන්නේ. ඒ නිසා ප්‍රමුඛ මේ රටේ ආණ්ඩුව තා වැඩි කලකින් නැහැ ඉන්නා වෙන්න එපා. එකට ගෙදර යන්න වෙනවා. එයාලා මේ රටේ සැබෑ ප්‍රශ්නේ තේරුම් අරගෙන සැබෑ යථාර්ථයට මූණ දෙමින් මේ ප්‍රශ්නයට හරි විසඳුමක් දුන්නොත් ඔන්න මේ ආණ්ඩුව දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මම පැහැදිලිවම කියන වගකීමෙන් කියලා තමයි වැඩි කාල මේ ආණ්ඩුව දුවන්නේ නැහැ කියලා. එයින් එයින් කියන්නේ මම සායුතු ඔබේ ආයුතුයි කියලා. මොකද මම පැහැදිලිවම මීට කලින් ප්‍රකාශ කරන මාතය ලංකාව හොඳයි කියලා කිව්වනම් ලංකාව ඉන්න ඕන මොන දහදුකාර විඳගෙන. නමුත් ඇමරිකාවේ ප්‍රවාසීභාවය ලබන්නේ ඔහුගේ වාසිය තක. ඔහු නැවත ලංකාවට එලා ලංකා ජනාධිපති වෙන්න උත්සාහ කරනවා නම් මිනිස්සු තෝරාපත් කරගන්න ඕනේ. මං අහන මිනිස්සුන්ගේ මෙරට වෙන රජවරු නැද්ද? වෙන ජාතිය ගැන හිතන මිනිස්සු නැද්ද? ඍජු නායකව නැද්ද මෙරටේ ඉන්නවා? ඒ නායකවන් එලියට එන්න දෙන්නදී ප්‍රශ්නේ තියෙන දේශපාලඥ විසින් මාධ්‍ය විසින් ධනපතින් විසින් තමන්ගේ පරපුර සහ තමන්ගේ ධන පැවැත්ම ධන පන්තිය රකගෙන නිසා ධන පැවැත්ම මේ රකගෙන නිසා යම් උපක්‍රම දෙනවා. එවැනි උපක්‍රම තමයි ගෙන්නන කාරණාවක්. ඒ නිසා ඔවුන් සියලු දෙනාම ත්‍රස්තවාදීන්. ඒකම වගකීමෙන් කියන්න ඕන නූතන ප්‍රජාතන්ත්‍රවාදය ත්‍රස්තවාදයක්, නූතන සමාජවාදය ත්‍රස්තවාදයක්. හැබැයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සහ සැබෑ සමාජවාදය ඇති බුදුදහම හැමදාම යථාවාදී දහම අද වියකිලා තින්නේ, මියදිලා තින්නේ. අන්න ඒකයි මම පණ දෙන්න ඕන කියලා කියන්නේ. ඒ දේ ඉස්මතු වුණා නම් මිනිස්සු තේරුම් ගනීවි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන බුදුදහම තුළ, සැබෑ සමාජවාදයේ තියෙන බුදුදහම තුළ. අන්න එතකොට මේ රටේ සියලු මත ගැටුම් රහිත වූ නව ධන සමාජයක් වේවි. සතා සිව්පාවඩ ජීවත් වීම අයිතිය තහවුරු කරමින් ස්වභාවයේ කිසිදු ව්‍යසනයකට අපි මූණ නොදෙන සැබෑ ජන සමාජයක් වේවි. එදාට ජාති ආගම් කුල ભેදයෙන් තුරව රටේ ආර්ථිකය, රටේ සමාජ සංස්කෘතික අධ්‍යාපන සෞඛ්‍ය කියන ශේෂ මහා අතිවිශාල දියුණුවක් ලැබෙමින් අපි ලෝකයේ උතුම් රාජ්‍ය බවට මේපත් වේ. ඒ උදෙසා අපි දැන් පෙළ ගැහෙන්න ඕන කාලේ.